සියලුදනටම විශේෂ නිවේදනයක් මෙන්න පිළිබඳ සම්පූර්ණ විස්තරය කොවිඩ් වෛරසය රටපුරා ව්‍යාප්ත වෙමින් තිබෙනවා මේ හේතුවෙන් සෞඛ්‍ය වෘත්තිකයන් ජනතාව වෙනුවෙන් පණිවිඩයක් ලෙස මෙලෙස දක්වා තිබෙනවා ආසාදනයෙන් පසු තුන්වන දින සිට රෝග ලක්ෂණ මතුවේ රෝග ලක්ෂණ ඇති දින ගණන් කිරීම ඉතා වැදගත් වේ පළමු අදියර පළමු දෙවන සහ තුන්වන දින දක්වා ශරීර වේදනාව අක්ෂි වේදනාව හිස රදය වමනය පාචනය නාසය හෝ නාසික තදබදය වියෝජනය ඇස් දැවීම මුත්‍රා කිරීමේදී පිළිස්සීම උණ දැනීම උගුරේ අමාරුව පරිස්සම් වන්න දියර වර්ග විශේෂයෙන් පිරිසිදු ජලය පානය කිරීම ඉතා වැදගත් වේ දෙවන අදියර හතරවන දින සිට අටවන දින දක්වා රසය හෝ සුවඳ නැතිවීම අවම උත්සාහයකින් තෙහෙට්ටුව පපුවේ වේදනාව ඉළ ඇටේ තද කිරීම තෙහෙට්ටුව සහ හුස්ම හිරවීම අතර වෙනස හුස්ම හිරවීම යනු පුද්ගලයා වාඩි වී සිටින විට කිසිදු උත්සාහයක් නොගෙන හුස්ම හිරවීමයි තෙහෙට්ටුව යනු පුද්ගලයා සරල දෙයක් කිරීමට පෙළඹී වෙහෙසට පත්වන විටයි COVID-19 ඔක්සිජන් බන්ධනය කරයි එබැවින් රුධිරයේ ගුණාත්මකභාවය දුර්වල වන අතර ඔක්සිජන් අඩුවේ තුන්වන අදියර සුව කිරීම නවවන දින සුව කිරීමේ අවධිය ආරම්භ වන අතර ඒ 14 වන දින දක්වා පැවතිය හැකිය ප්‍රතිකාර ප්‍රමාද නොකරන්න ඉක්මනින් හොඳ වේ මෙම නිර්දේශ තබා ගැනීම වඩා හොඳයි විනාඩි 15ක් 20ක් අවුවේ වාඩිවන්න අවම වශයෙන් පැය 7ක් 8ක් විවේක ගන්න දිනකට ජලය ලීටර 1.5ක් බොන්න සියලුම ආහාර උණුසුම් විය යුතුයි කොරෝනා වෛරසයේ pH අගය 5.5 සිට 8.5 දක්වා පරාසයක පවතින බව මතක තබා ගන්න එබැවින් වෛරසය තුරන් කිරීම සඳහා අප කළ යුත්තේ වෛරසයේ අම්ල මට්ටමට වඩා ක්ෂාරීය ආහාර අනුභවය කිරීමයි කෙසෙල් දෙහි 9.9 pH අගය පවතී කහ ලෙමන් 8.2 pH අගය පවතී අලිගැට පෙර 15.6 pH අගය පවතී සුදුළු උණු 13.2 pH අගයක් පවතී අඹ 8.7 pH අගයක් පවතී. මැන්ඩරින් 8.5 pH අගයක් පවතී. අන්නාසි 12.7 pH අගය පවතී. දොඩම් 9.2 pH අගයක් පවතී. ඔබට COVID-19 ඇති බව ඔබ දැනගන්නේ කෙසේද? උගුරේ කැසීම, වියලි උගුර, වියලි කැස්ස, ඉහළ උෂ්ණත්වය, හුස්ම ගැනීමේ අපහසුතාව, සුවඳ හා රසය නැතිවීම. මෙම තොරතුරු ඔබ වෙනුවෙන් පමණක් තබා නොගන්න. එය ඔබගේ පවුලේ අයට සහ මිතුරන්ටද ලබා දෙන්න.